ඔයාලා හැමෝම සාදරෙන් පිළිගන්නවා පික්චර් බසාරියේ YouTube channel එකට. අද අපි මූවී එක විදිහට තෝරගෙන තියන්නේ අමලා කියන සුපිරි මලයාලම් මූවී එක. මේක එක්තරා විදිහක ආදර අපරාධ චිත්‍රපටියක්. ඒ කියන්නේ ආදරෙන් පිස්සු වැටුණු මනෝවියාධිකයෙක්ගේ කතාවක්. තමන් පොඩි කාලේ පිස්සුවෙන් වගේ ආදරය කරපු අමලා කියන ගැහණු ළමයා දැන් තමන් ළඟ නැති හින්දා ඒ වගේ ගෑනු ළමයින්ව හොයමින් යන තරුණයෙක්ගේ කතාවක් තමයි මේ. ඔහුට ඔහුගේ අමලව හමු වෙයිද? ඇත්තටම ඇයට සිද්ධ වුණේ මොකද්ද? අමලවගේ ගැහණු ළමයින්ම හොයාගෙන ඔහු මොකද්ද කරන්නේ? මේ දේවල් දැනගන්න අපිත් එක්ක එකතු වෙලා මේ ලස්සන කතාව බලන්න ඉන්න කියලා ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා. කතාවට යන්න කලින් ඔයාලට පුංචි මතක් කිරීමක් තියෙනවා කරන්න. ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් පහලින් තියෙන subscribe කියන බටන් එක උඩ click කරලා අපිව subscribe කරන්න කියලාත් ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි කතාවට යමු. කතාව ආරම්භයේදී අපිට පෙන්වන්නේ කේරළ තමිල්නාඩු දේශ සීමාව. ඒක ඝන කැලෑවක්. ඒ පැත්තේ කිසිම මනුස්ස වාසයක් නැහැ. පොලිස් නිලධාරීන් සැක කරනවා මේ කැලෑව තමයි අපරාධකාරයෝ හැංගිලා ඉන්නේ කියලා. දැන් අපිට පෙන්වන්නේ අවුරුදු 14ක 15ක විතර පිරිමි ළමෙක්. එයාගේ නම බේසිල්. ඊට පස්සේ පෙන්වන්නේ නේහා කියන තරුණිය. එයා වැඩි ඉවර වෙලා ගෙදර යන ගමන් තමයි ඉන්නේ. එයාගේ පෙම්වතත් එක්ක තමයි එයා යන්නේ. ඒ දෙන්න පාක් එකක හම්බ වෙලා කතා කරනවා. ඊළඟට පෙන්වන්නේ පුද්ගලයෙක් පත්තරයක් බලමින් ඉන්න දසුණක්. එයා කවුද කියලා ඔයාලට තව ටිකකින් දැනගන්න ලැබෙයි. මේ ඉන්නේ සහකාර පොලිස් අධිකාරී අක්බර් අලි. එයා ඉන්නේ යාගේ දුවත් එක්ක. එයා හරිම හුරතල් දරුවෙක්. අක්බර්ගේ ළඟින් ඉන්න හොඳම මිතුර තමයි උප පොලිස් පරීක්ෂක ජෝර්ජ්. දුවත් එක්ක සෙල්ලම් කරමින් ඉඳලා අක්බර් ජෝර්ජ් එක්ක පොලිසියට යන්න පිටත් වෙනවා. මේ වෙලාවේ ෂෙරින් කියන තරුණිය එයාගේ මාමගේ ගෙදර යමින් ඉන්නේ. මාමගේ බිරිඳ අසනීපෙන් නිසා ඔවුන් බෙහෙත් ගන්න යනවා. ඒ නිසා එයාලගේ දුව ගෙදර තනියම හින්දා එයාගේ තනියට තමයි ෂෙරින් යන්නේ. අතරමඟදී එයාගේ කාර් එක කැඩෙනවා. මේ අතර අක්බර්ට දැනගන්න ලැබෙනවා ප්‍රදේශයේ සිදු වූ මිනී මරුමක් ගැන. මිය ගිහින් ඉන්නේ නේහා කියන තරුණිය. ඇගේ මලසිරුර තියන්නේ බංකුවක් උඩ. පොලිස් නිලධාරීන් කියනවා බොඩි එක දිහා බැලුවම පේන්නේ මේක සියදිවි වෙනස ගැනීමක් වගේ කියලා. ජෝර්ජ් එයා හොයාගත්ත තොරතුරු ඔක්කොම අක්බර්ට කියනවා. නේහා නගරේ බෝඩ් වෙලා හිටපු තරුණියක්. ඒ මලසිරුර ළඟම ඇගේ කණ්ණාඩි දෙක වැටිලා තියෙනවා. දැන් අපිට පෙන්වන්නේ ඇය මිය ගිය විදිහ. ඇයට පෙම්වතුන් කීප දෙනෙක්ම ඉඳලා තියෙනවා. ඇය පාක් එකේ කතා කරමින් හිටපු පෙම්වතා ගියාට පස්සේ ඇය අනිත් පෙම්වතාට කෝල් එකක් අරගෙන. ඒ වෙලාවේ තමයි මේ මිනී මරුවා ඇගේ පිටුපසින් ඇවිත් ඇයව බිම දිගේ ඇදගෙන ගිහින් ඇයව මරලා දාලා තියෙන්නේ. මං ඔයාලට කිව්වනේ ෂෙරින්ගේ කාර් එක කැඩුනා කියලා. ඉතින් එයා ටැක්සි එකකට කතා කරලා මාමලෑ ගෙදරට යන්න පිටත් වෙනවා. ෂෙරින් කාර් එකට නැග්ගට පස්සේ ටැක්සි ඩ්‍රයිවර් ඇය දිහා බලලා ගමන ආරම්භ කරනවා. අක්බර් නේහාගේ මරණය සම්බන්ධ විමර්ශන කටයුතු ආරම්භ කරනවා. මලසිරුර තිබුණු පාක් එක පිරිසුදු කරන කෙනාව, පාක් එකේ මුරකරුව, නේහාගේ හොස්ටල් එකේ හිමිකාරියව, නේහාගේ ඔෆිස් එකේ අයව ගෙන්නලා ප්‍රශ්න කරනවා. ඔවුන්ගෙන් වැදගත් යමක් දැනගන්න ලැබෙන්නේ නැහැ. ජෝර්ජ් අක්බර්ගෙන් අහනවා මේක සියදිවි නසා ගැනීමක්ද කියලා. ෂෙරින් ටැක්සි එකේ යන ගමන් තමයි ඉන්නේ. ඒ වෙලාවේ ෂෙරින්ට යාගේ බොයෆ්‍රෙන්ඩ්ගෙන් කෝල් එකක් එනවා. ෂෙරින් ඔහුට කියනවා මම මාමලයි ගෙදර යනවා. අද මාමයි නැන්දයි දෙන්නම ගෙදර නෑ. ඒ හින්දා රෑට ඔයා එහෙට එන්න කියලා. ඒ හැමදේම ටැක්සි ඩ්‍රයිවර් ඕනි කමින් අහගෙන ඉන්නේ. අක්බරයාගේ ප්‍රධානියත් එක්ක කියනවා මේක සියදිවි නසා ගැනීමක් නෙවෙයි. මොකද නේහට සියදිවි නසා ගන්න තරම් කිසිම හේතුවක් තිබුණේ නෑ කියලා. එයාට සියදිවි නසා ගන්න ඕනි වුණා නම් එයා පාක් එකට යන්නේ නෑ කියලාත් ඔහු කියනවා. අනිවාර්යෙන්ම මේක මිනී මරුමක්. මං ඒ මිනී මරුවව කොහොම හරි අල්ලගන්නම් කියලා අක්බර් කියනවා. අක්බර් ඊළඟට යන්නේ නේහාගේ ඔෆිස් එකට. ගිහින් ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා. ඔෆිස් එකේ ඉන්න එක තරුණයෙක් ගැන අක්බර්ට සැක හිතෙනවා. ඉතින් අක්බර් ඔහුගෙනුත් ප්‍රශ්න කරනවා. ඒ තමයි නේහාගේ ඔෆිස් එකේ බොයෆ්‍රෙන්ඩ්. ඔහුත් එක්ක තමයි මරුණු දවසේ රෑ නේහා පාක් එකට ගිහින් තියෙන්නේ. නමුත් ටිකක් වෙලා කතා කරමින් හිටියට පස්සේ නේහා ඔහුට ආපහු යන්න කියලා. නේහා කියලා තියෙනවා ඉතුරු ටික මට තනියම යන්න පුළුවන් කියලා. ඔහුට කෝල් එකක් ආපු හින්දා ඌ පැත්තකට ගිහින් ඒ කෝල් එක අන්සර් කරලා. කෝල් එක ඉවර වෙලා හැරිලා බලනකොට නේහා ඉඳලා නැහැ. ඌ හිතලා තියන්නේ නේහා ඔහුට නොකියම ගිහින් කියලා. ගෙදර ගියාට පස්සේ ජෝර්ජ් අක්බර්ට කියනවා මට නම් ඒ කෙනා ගැන සැකයි කියලා. එත් අක්බර් නම් කියන්නේ ඔහු නෙමේ මිනී මරුව කියලා. එතකොටම ජෝර්ජ්ට කෝල් එකක් එනවා. තවත් මිනී මරුමක් වෙලා කියලා තමයි කෝල් එක එන්නේ.
ඒ මැරිලා තියන්නේ අවුරුදු 30ක් 32ක් විතර වයස තරුණයෙක්. ඉතින් අක්බර් ජෝර්ජ් එක්ක ඒ මිනි මෙරුම සිදුවුණු ස්ථානයට යනවා. ෂෙරින් ටැක්සි එකේ යමින් නිද්දි බයික් එකක යන තරුණයෙක් ඈ දිහා ඕනිකමින් බලනවා. ටැක්සි ඩ්‍රයිවර් ඔහු දිහා තරහින් බලනවා. අතරමඟදී ෂෙරින් ටැක්සි ඩ්‍රයිවර්ට කියනවා මට වතුර බෝතලයක් අරගෙන දෙන්න කියලා. ඉතින් ටැක්සි ඩ්‍රයිවර් ටැක්සි එක නතර කරලා වතුර බෝතලයක් ගන්නවා. ඒ වෙලාවේ අර බයික් එකේ ආපු තරුණයා ඒ කඩේ ගාව තමයි ඉන්නේ. අක්බර් යනවා මියගේ තරුණයාගේ දේහ පරීක්ෂා කරන්න. මලසිරුර පරීක්ෂා කරලා ඊළඟට ඔහු අවට පරීක්ෂා කරනවා. එතකොට අක්බර්ට හොයාගන්න පුළුවන් වෙනවා කුස්සිය චිමිනිය ඇතුලේ ගෝණියක දාලා තරුණියක්ව එල්ලලා තියෙනවා. ජෝර්ජ් කියනවා මේකට සැකකරුවා ට්‍රැක්සි ඩ්‍රයිවර් එයාගේ කාර් එකයි ෆෝන් එකයි අතුරුදහන් කියලා. ඊට පස්සේ පොලිස් නිලධාරීන් ගෝණිය ඇතුලේ හිටපු තරුණියව රෝහල්ගත කරනවා. එයාට ගොඩක් අමාරුයි කියලා ડોක්ටර් කියනවා. පස්සේ අක්බර් යනවා ඒ තරුණියව බලන්න. ගිහින් අහනවා ඊ මොකද වුනේ කියලා ඔයාලට මතකද කියලා. අය අමාරුවෙන් ඒ ගැන කියන්න හැදුවත් ඇයට කතා කරගන්න අමාරු වෙනවා. දැන් අපිට පෙන්වන්නේ ගීත කියන තරුණිය. ගීත කියන්නේ ගොළු තරුණියක්. ඇය පාසල් ගිහින් ගෙදර යමින් තමයි ඉන්නේ. ඇගේ පාසලේම ඉගෙන ගන්න තරුණෙක් ඇයට කැමැත්තෙන් ඉන්නවා. ගීතත් ඔහුට කැමතියි. ඇය පාසල් ඇරලා ගෙදර යනකම අවට වටපිටාව රස විඳින්මින් තමයි යන්නේ. ඇයට කතා කරන්න බැරි වුණත් ඇගේ මුහුණෙන් පේනවා ඇගේ හිතේ තියෙන සතුට. එතරම්ම සතුටින් නිදහසේ ජීවත් වෙන තරුණියක් තමයි ගීත කියන්නේ. ඇය ගෙදර යනකොට ගෙදර දොර වහලා වත්තේ මුරකරුවයට යතුරු ගෙනත් දීලා කියනවා තාත්තා කෝල් කරා අද අම්මයි තාත්තයි එන්නේ නැහැ ඔයාගේ තනියට ෂෙරින් එවි කියලා. මේ වෙලාවේ ෂෙරින් එන ගමන් තමයි ඉන්නේ. ටැක්සි ඩ්‍රයිවර් ෂෙරින්ට කියනවා මං දවස් කීපයකට කලින් මේ පැත්තට ආවා රෑට මෙහෙට සත්තු ගොඩක් එනවා රෑ වුණාම මේ පැත්ත ගොඩක් භයානකයි කියලා. ගීත තේකක් බොමින් ගේ ඉස්සරහ වාඩි වෙලා ඉන්නවා. ටික ටික හවස් වෙනවා. ඉතින් ගීත ගේ ඇතුළට ගිහින් දොර ජනෙල් වහ ගන්නවා. මොකද එයා තනියමනේ ඉන්නේ. පරිසරය ගොඩක් පාළු හින්දා ෂෙරින්ට බය හිතෙනවා. අන්තිමට ඔවුන් ගීතගේ ගෙදරට එනවා. මුරකරු ෂෙරින්ව අඳුනගෙන ඔවුන්ට ඇතුළට යන්න දෙනවා. ෂෙරින් එනවා දැක්කම ගොඩක් සතුටු වුණ ගීත දොර ඇරලා ගිහින් ෂෙරින්ව පිළිගන්නවා. ෂෙරින් ඩ්‍රයිවර්ට ස්තුති කරලා යන්න කියනවා. නමුත් ඔහු ගීත දිහා බලාගෙනම ඉන්නවා. එතකොට ඔහුට අවුරුදු 15ක විතර ගෑනු ළමයෙක්ගේ මූණක් මෙවිලා පේනවා. ඊට පස්සේ ට්‍රැක්සි ඩ්‍රයිවර් යන්න යනවා. අක්බර් ජෝර්ජ් එක්ක කේස් එක ගැන කතා කරමින් ඉන්නේ. ජෝර්ජ් කියනවා අතුරුදහන් වුණ ටැක්සි ඩ්‍රයිවර්ගේ කෝල් ලිස්ට් එක අපිට හම්බ වුණා. එයා අන්තිමට කෝල් එක අරගෙන තියෙන්නේ රියාස් කියලා කෙනෙක්ට කියලා. එයාගේ ෆෝන් එක ඊට පස්සේ ඕෆ් කරලා කියලා ඔහු කියනවා. එතකොට එතනට පොලිස් නිලධාරිය ඇවිත් අක්බර්ගෙන් අහනවා දැන් කොහොමද කේස් එකේ තත්ත්වය කියලා. අක්බර් කියනවා කේස් එක දිහා බැලුවම මේක ගෑනුවව ඉලක්ක කරගෙන සිද්ධ වෙන දෙයක් කියලා අපිට පැහැදිලි වෙනවා. මේක පිටිපස්සෙ ඉන්නේ තනි කෙනෙක්. ඔහු සීරියල් කිලා කෙනෙක් වෙන්න පුළුවන් කියලා. පොලිස් ප්‍රධානියා කියනවා අපිට අලුත් ආරංචියක් ලැබුණා. දවස් දෙකකට කලින් කෙනෙක් හිරෙන් පැනලා ගින්. හැබැයි බන්ධනාගාර නිලධාරීන් සිද්ධිය යට ගැහුවා කියලා. ඊට පස්සේ අක්බර් යනවා බන්ධනාගාරයට. එහි ඉන්න නිලධාරියෙක් කියනවා පැනලා ගිය කෙනා ඇවිත් අවුරුදු 8ක් වෙනවා. එයා විශේෂ කේස් එකක් යටතේ පරිවාසයට ආපු කෙනෙක්. මීට කලිනුත් එයා 3-4 වතාවක්ම මෙතනින් පැනලා යන්න හැදුවා. ඒත් මේ පාර අපිට හොරෙන් එයාට පැන ගන්න පුළුවන් වුණා කියලා. පැනලා ගිය කෙනා බලන්න කාලෙකට කලින් කන්‍යා සොහිරියක් ඇවිත් තියෙනවා කියලාත් ඔවුන් කියනවා. ගීත ෂෙරින්ට තේ හදලා දෙනවා. ෂෙරින් කියනවා මට කන්න දෙයක්වත් ඕනි කියලා. ඉතින් ගීත නූඩ්ල්ස් එකක් හදනවා. මේ අතර අක්බර් හා ජෝර්ජ් පැනලා ගිය සිරකරුවව බලන්න ආපු කන්‍යා සොයිරියව මුණ ගැහෙන්න යනවා. ගිහින් පැනලා ගිය සිරකරුව ගැන ඇගෙන් විස්තර අහනවා. ඔහුගේ නම බේසිල්. ඉතින් ඒ සිස්ටර් බේසිල් ගැන කියන්න පටන් ගන්නවා. දැන් අපි බලන්න යන්නේ බේසිල්ගේ කතාව. එයාගේ තාත්තගේ නම ජෝස්. අම්මා එස්තර්. එස්තර් මාස 9ක ගැබිනියක් වෙලා ඉද්දි තමයි මේ කන්‍යා රාමයට ඇවිත් තියෙන්නේ. එස්තර්ට මානසික ආබාධයක් තිබිලා තියෙනවා. ඒකට ප්‍රතිකාර ගන්න තමයි එස්තර් ජෝස් එක්ක එහෙට ඇවිත් නතර වෙලා තියෙන්නේ. එස්තර් හැම වෙලාවෙම තනියම කල්පනා කරමින් තමයි ඉඳලා තියෙන්නේ. එන්න එන්නම එයාගේ රෝගය වැඩි වෙලා එස්තර්ට මානසික රෝගේ ඇවිත් තියෙන්නේ එයාගේ පරම්පරාවෙන්. දවසක් එස්තර් ජෝස් ගෙන් අහලා දරු ප්‍රසූතියේදී මම මැරුණොත් ඔයා මොකද කරන්නේ කියලා. ජෝස් විහිළුවට කියලා මම වෙන කෙනෙක්ව බඳිනවා කියලා. එස්තර් ඒ ගැන ලොකුවට හිතලා ඒ ගැනම කල්පනා කරලා. දවසක් ජෝස් බඩු විකුණන්න ආපු ගෑනු කෙනෙක් එක්ක කතා කරනකොට ඒක දැකපු එස්තර් හිතන්නේ ජෝස්ට අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා. එයා ඒ ගැන දිගින් දිගටම කල්පනා කරලා. ඊට පස්සේ එයාගේ රෝගය තවත් වැඩි වෙලා. ටික දවසකට පස්සේ එස්තර් ජෝස් එක්ක ආපහු ගෙදර යනවා. කාලයත් එක්ක මානසික ආබාධයේ උග්‍ර වෙලා එස්තර්ම එයාගේ ගෙදරට ගිනි තියෙනවා. ඒ ගින්නෙන් ජෝස් මිය යනවා. නමුත් එස්තර් බේරෙනවා.
ඒත් බේසිල් ඉපදිලා ටික දවසකින් එස්තර් මිය යනවා. එදා ඉඳන් බේසිල්ව බලාගෙන තියෙන සිස්ටර්. සිස්ටර්ගේ ළමා නිවාසය තමයි බේසිල් නතර වෙලා ඉඳලා තියෙන්නේ. කාලයක් ගත වෙලා බේසිල් පාසල් යන්න පටන් ගන්නවා. දැන් බේසිල්ට වයස අවුරුදු 14ක් 15ක් විතර ඇති. බේසිල්ට යාළුවෝ කවුරුවත් නැහැ. එයා ළමා නිවාසයක හැදෙන කෙනෙක් හින්දා හැමෝම එයාව කොම් කරනවා. එයාව විහිළුවට ලක් කරනවා. දවසක් එයාගේ පන්තියට අලුතින් ගෑනු ළමෙක් එනවා. එයාගේ නම අමලා. අමලා පන්තියට එක්කගෙන යන්න කියලා ප්‍රින්සිපල් කියන්නේ බේසිල්ට. පන්තියට යන ගමන් අමලා බේසිල්ගෙන් විස්තර අහනවා. බේසිල් අමලා දිහා බලාගෙනම ඉන්නවා. මොකද බේසිල්ට කරුණාව දක්වපු එකම කෙනා තමයි අමලා. එදා ඉඳන් බේසිල් පාසල් යන්නේ හරිම ආසාවෙන්. අමලා එයාගේ හොඳම යාළුවා බවට පත් වෙනවා. ඉස්කෝලේ ඉන්න ඉහළ පන්තියක අයියා කෙනෙක් අමලා දිහා බලාගෙන ඉන්නවා බේසිල් දකිනවා. එයාගේ නම රාජ්. අමලා බේසිල්ට ගොඩක් කරුණාවෙන් සලකනවා. පන්තියේ අනිත් ළමයින්ට නොදක්වන විශේෂත්වයක් අමල බේසිල්ට දක්වනවා. ඒ නිසා බේසිල් අමලට තව තවත් ලං වෙනවා. අමලගේ බර්ත්ඩේ කියනවා. බේසිල් එයාගේ අතින්ම අමලගේ රූපය ඇඳලා අමලට තෑගි කරනවා. රාජ් බේසිල්ට කියනවා මම අමලට කැමති එයාව සෙට් කරගන්න මට උදව් කරන්න කියලා. ඊට පස්සේ රාජ් ලියුමක් ලියලා බේසිල්ට දෙනවා මේක අමලට දෙන්න කියලා. ඒත් බේසිල් ඒක අමලට දෙන්නේ නැහැ. අමලයාගේ බර්ත්ඩේ එකට පන්තියේ අනිත් හැමෝටම දෙන්නේ ටොෆි. ඒත් බේසිල්ට විතරක් චොක්ලට් එකක් ගෙනත් දෙනවා. මේ දේවල් නිසා බේසිල් හරිම සතුටෙන් තමයි ඉන්නේ. ඊළඟ දවසේ රාජ් බේසිල්ගෙන් අහනවා අමල මොකද කිව්වේ කියලා. බේසිල් කියනවා එයා කිව්වා දවස් දෙකක් ඇතුළත උත්තරයක් දෙන්නම් කියලා. බේසිල් ගෙදර ගිහින් රාජ් අමලට දීපු ලියුම බලනවා. බේසිල්ට ගොඩක් දුක හිතෙනවා. එයාට මැවිලා පේනවා අමලයාව දාලා රාජ් ළඟට යනවා. දුක වගේම බේසිල්ගේ හිතට ලොකු තරහක් දැනෙනවා. බේසිල්ට මැවිලා පේනවා රාජ් අමලගේ ගෙදරට යනවා. ඉතින් බේසිල් මහරෑම අමලගේ ගෙදරට ගිහින් ජනේලෙන් අමල දිහා බලාගෙන ඉන්නවා. පහුවදා බේසිල් පාසල් යනවා. සිස්ටර් තේරෙනවා බේසිල් ඉන්නේ ලොකු දුකකින් කියලා. ඊළඟ දවසේ ඉස්කෝලෙට ගිහම බේසිල් අමල දිහා බලාගෙනම ඉන්නවා. එයාට මැවිලා පේනවා ඊයේ රෑ එයා ජනේලෙන් අමල දිහා බලාගෙන ඉද්දි අමල නිදාගෙන හිටපු හැටි. බේසිල් රාජ්‍ය හොයාගෙන යනවා. ගිහින් කියනවා අමල අයියට ගොඩක් කැමති. ඉස්කෝලේ ඉවර වෙලා යද්දි අමලට අයියව හම්බ වෙන්න ඕනි කිව්වා. ඒ නිසා ඉස්කෝලේ එනකොට අපිට හම්බෙන රබර් රත්ත මැදට එයා එන්න කිව්වා කියලා. ඒක අහලා රාජ් ගොඩක් සතුටු වෙනවා. ඉස්කෝලේ ඇරිලා යන ගමන් බේසිල් අමල එක්ක ඇවිදින්න යනවා. දෙන්නාවට සිරි නරඹමින් ටිකක් වෙලා ඉන්නවා. බේසිල් අමලට කියනවා මට ඔයාට පෙන්වන්න දෙයක් තියෙනවා, ඒ හින්දා අපි රබර් වත්තට යමු කියලා. බේසිල් අමලට බොරු කියලා රබර් වත්ත මැදට එයාව එක්කගෙන යනවා. ඒ දෙන්නා එතනට යනකොටත් රාජ් එතනට ඇවිත් ඉන්නේ. රාජ් බේසිල්ට කියනවා ඔයා මෙතන ඉන්න, මං අමල එක්ක කතා කරන්නම් කියලා. එහෙම කියලා රාජ් අමල ළඟට යනවා කතා කරන්න. එතකොටම ළඟ තිබුණු යකඩ පොල්ලක් ගත්ත බේසිල් ඒකෙන් රාජ්ගේ හිසට දැඩි පහරක් එල්ල කරනවා. රාජ්ලේ පෙරාගෙන බිම ඇදගෙන වැටෙනවා. බේසිල් රාජ්ට කියනවා උඹට මගේ අමලව ඕනි වුණා නේද, දැන් එයත් එක්ක කතා කරපන් කියලා. කිසිම දෙයක් නොදන්න අමල හොඳටම බය වෙනවා. බේසිල් ආයෙමත් රාජ්ට පහර දෙන්න හදනකොටම අමාරුවෙන් නැගිට ගත්ත රාජ් අමලවත් ඇදගෙන එතනින් දුවල යනවා. බේසිල් ඒ දෙන්නගේ පස්සෙන් එළවනවා. අමල ඉස්සරහින්ම දුවනවා රාජ් ළඟට. ඒ දෙන්නගේ පිටිපස්සෙන් බේසිල් යනවා. පිටිපස්ස බලමින් දුවගෙන යන අමල එක පාරටම ඉදිරියෙන් තිබුණු ළිඳකට වැටෙනවා. ඒක ගොඩක් ගැඹුරු ළිඳක්. රාජ්හා බේසිල් දෙන්න ඒ දිහා දුකෙන් බලාගෙන ඉන්නවා. අන්තිමට අමල මිය යනවා. තමන්ගේ අමල මැරුණු දුකටත් එක්ක බේසිල්ගේ හිතේ රාජ් ගැන තිබුණු තරහ තවත් වැඩි වෙනවා. බේසිල් ආයෙමත් රාජ්ගේ පස්සෙන් එළවනවා. එක පාරටම බේසිල් පේන්න නැති වෙනවා. තමන් බේරුණා කියලා හිතපු රාජ් අමාරුවෙන් ඉස්සරහට ඇවිදගෙන යනවා. ඒත් එක පාරටම එයාගේ ඉස්සරහට බේසිල් එනවා. ඊට පස්සේ බේසිල් රාජ්ගේ හිසට පහරවල් කිහිපයක්ම එල්ල කරනවා. අවසානයේදී රාජ් මිය යනවා. බේසිල් යනවා ළමා නිවාසෙට. එයා හොඳටම බය වෙලා වගේ තමයි ඉන්නේ. සිස්ටර් අහනවා මොකද වුනේ කියලා. බේසිල් කියනවා මං ඌව මැරුවා කියලා. ඊට පස්සේ බේසිල් සිස්ටර්ව වැළඳගෙන අඬනවා. සිස්ටර් පොලිසියට කතා කරත් බේසිල් පැනලා යනවා. බේසිල් සිස්ටර්ට ලියුමක් ලියලා තමයි යන්නේ. ඒක ලියලා තියෙන්නේ මං අමලව බලන්න යනවා කියලා. පොලිසිය මාධ්‍යවේදීන් එක්ක සාකච්ඡාවක් පවත්වනවා. ඒකෙදි මාධ්‍යකරුවන් අහනවා අපරාධකරුවා ගැන විස්තර. පොලිස් නිලධාරීන් කියන්නේ ඒක රහසිගතයි, ඒක එලි කරන්න බෑ කියලා. එතකොට මාධ්‍ය වාර්තාකරුවෙක් අහනවා පොලිසිය හදන්නේ සාක්ෂි හංගන්නද කියලා. අක්බර් කියනවා මම මේ ප්‍රශ්නවලට උත්තර දෙන්නම් කියලා. අක්බර් රවුන්ට කියනවා මිනි මරුව ගැන හෙලිකරණෙක් ගොඩක් භයානකයි, ඒ වගේම මේ මිනි මරුව ඉලක්ක කරන්නේ කාන්තාවන්ව, ඒ නිසා කාන්තාවන් හැමෝම පරිස්සමෙන් ඉන්න කියලා. අපිට ඔයාලගේ සහයෝගය ලබා දෙන්න කියලා
අක්බර් මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලනවා. බේසිල් කියන්නේ මානසික රෝගියෙක්. ඔහු කාන්තාවන්ට විරුද්ධ වෙන යක්ෂයෙක්. අක්බර් තමන්ටම කියා ගන්නවා මං පොලිස් නිලධාරියෙක් වගේම දුවෙක්ගේ තාත්තා කෙනෙක්. ඒ නිසා මම බේසිල්ව අල්ලගෙන ඔහුට දඬුවම් දෙනවමයි කියලා. ටිකෙන් ටික රාත්‍රිය උදා වෙනවා. ගීත ෂෙරින් එක්ක ගෙදර ඉන්නවා. ෂෙරින් ගීතට ඇඳුමක් තෑගි කරනවා. ඉතින් ගීත ඒක ඇඳලා ෂෙරින්ට පෙන්වනවා. ෂෙරින් කියනවා මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා කියලා. එහෙම කියලා ෂෙරින් එයාගේ පෙම්වතා ගැන ගීත එක්ක කියනවා. එයාගේ පෙම්වතා ගැනම නිකිල්. ෂෙරින් කියනවා අද රැට මාව හම්බ වෙන්න නිකිල් මෙහෙට එයි. ඒ ගැන නැන්දටයි මාමටයි කියන්න එපා කියලා. මේ අතර අක්බර්ටයි ජෝෂ්ටයි දැනගන්න ලැබෙනවා රියාස් ගැන. කොහොම හරි ගීත කැමති වෙනවා නිකිල් ෂෙරින්ව හම්බ වෙන්න හෙට එනවට. ඉතින් ෂෙරින් ගොඩක් සතුටු වෙනවා. ගීතගේ ගේ ඉස්සරහා තියෙන ගාඩ් රූම් එකේ ඉන්න මුරකරුවා තේකක් බොමින් ඉන්නේ. ඒ වෙලාවේ එතනට එනවා ෂෙරින් ආපු ටැක්සි එකේ ඩ්‍රයිවර්. ඔහු තාමත් ගිහින් නැහැ. ඔහු මුරකරුට කියනවා කාර් එකේ ඩීසල් ඉවර වුණා. ඒ නිසා කාර් එක මග නතර වුණා. මට ඩීසල් ටිකක් හොයාගන්න පුළුවන් වෙයිද කියලා. මං ආපහු ආවේ ඩීසල් ටිකක් හොයාගෙනමයි කියලා ඔහු කියනවා. මුරකාරයා කියනවා මගේ ළඟ ඩීසල් නැහැ. වෙන කොහෙට හරි ගිහින් හොයාගන්න කියලා. ඩ්‍රයිවර්ට හොඳටම තරහා ගිහින් රෞත්‍ර බැල්මෙන් මුරකර දිහා බලනවා. ෂෙරින් ගීත එක්ක කතා කරමින් ඉන්නේ. ඊට පස්සේ ෂෙරින් ගේ ඇතුළේ සිග්නල් නැති හින්දා නිකිල්ට කෝල් එකක් ගන්න එළියට යනවා. ෂෙරින් එළියට ගිහින් නිකිල්ට කෝල් කරලා ෆෝන් එක තියද්දි ඩ්‍රයිවර් එයාගේ පිටිපස්සේ. එයා හොඳටම බය වෙනවා. ඊට පස්සේ ෂෙරින් අහනවා ඔයා තාම ගියේ නැද්ද කියලා. ඩ්‍රයිවර් කියනවා කාර් එකේ ඩීසල් ඉවරුණා. මට යන්න විදිහක් නැහැ. ඩීසල් ටිකක් හොයාගන්න විදිහක් තියෙනවද කියලා. ෂෙරින් කියනවා ඔයා බය වෙන්න එපා මගේ යාළුවා දැන් මෙහෙ එනවා මං එයාට මේ ගැන කියන්නම් කියලා. ඊට පස්සේ ෂෙරින් නිකිල්ට කතා කරලා කියනවා එනකොට ඩීසල් ටිකක් අරගෙන එන්න කියලා. ෂෙරින් ඩ්‍රයිවර්ට කියනවා ඔයා ගාඩ් රූම් එකට ගිහින් ඉන්න මුරකාරයා ඒකේ ඇති ඒ වුණාට කමක් නැහැ ඔයා එතනට ගිහින් ඉන්න කියලා. ෂෙරින් ගේ ඇතුළට යනවා. ගීත ෂෙරින්ට නූඩ්ල්ස් එකක් හදමින් ඉන්නේ. ඩ්‍රයිවර්ට ගාඩ් රූම් එකට යන්න කියලා ෂෙරින් කිව්වට එයා යන්නේ නැහැ. ගීත නූඩ්ල්ස් එක හදලා ඒක ෂෙරින්ට දෙන්න අරගෙන යනකොට එයාගේ අතින් බැරි වීමකින් නූඩ්ල්ස් එක බිමට වැටෙනවා. ෂෙරින් ගේ ඇතුළට ඇවිත් ජනේලෙන් එළිය බලනකොට දකිනවා ඩ්‍රයිවර් ගාඩ් රූම් එකට යන්නේ නැතුව ගේ ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා කියලා. ඉතින් ෂෙරින් ආයෙත් එළියට ගිහින් ඩ්‍රයිවර්ගෙන් අහනවා ඇයි වා මෙතන ඉන්නේ කියලා. එතකොට ඩ්‍රයිවර් ඉස්සෙල්ලා කියපු ටික ආයෙමත් ඒ විදිහටම කියනවා. ඩීසල් ඉවරයි මට යන්න විදිහක් නැහැ. මට යන්න විදිහක් හොයලා දෙන්න කියලා. ෂෙරින් හනෝ ඇයි ඔයා ආයෙත් එකම දේ කියන්නේ මං ඔයාට කිව්වන ඩීසල් ටිකක් දෙන්නම් කියලා. එතකන් ඔයා ගාඩ් රූම් එකට ගිහින් ඉන්න කියලා. ඩ්‍රයිවර් කතා කරන විදිහෙන් ෂෙරින්ට තේරෙනවා මෙතන මොකක් හරි වරදක් තියෙනවා කියලා. ඩ්‍රයිවර් එකපාරටම කෑ ගහනකොට ඒ නිසා බය වුණු ෂෙරින්ගේ අතින් එයාගේ ෆෝන් එක බිමට වැටෙනවා. ඩ්‍රයිවර් ෆෝන් එක අහුලගෙන ෂෙරින්ගේ ෆෝන් එකේ තියෙන නිකිල්ගේ ෆොටෝ එක බලනවා. ෂෙරින් ෆෝන් එක ඉල්ලුවා ඩ්‍රයිවර් එක ආපහු දෙන්නේ නැහැ. ටික වෙලාවක් ගිහින් ඩ්‍රයිවර් ෆෝන් එක ෂෙරින්ගේ අතට දෙනවා. ෆෝන් එක දීපු ඩ්‍රයිවර් එකපාරටම ෂෙරින්ව උස්සලා එයාගේ බෙල්ල මිරිකනවා. ෂෙරින්ගේ හුස්ම හිර වෙනවා. ඩ්‍රයිවර් විදිහට මෙතන ඉන්නේ අක්බර් හොයන බේසිල්. බන්ධනාගාරගත වෙලා හිටපු බන්ධනාගාරෙන් පැනලාපු බේසිල්. තමන් නිසාම මිය ගිය තමන් ආදරය කරපු අමලව හොයන බේසිල්. ඒ වගේම භයානක දාම ඝාතක බේසිල්. ඉතින් මෙතන ඉඳන් මං ඔහුට ඩ්‍රයිවර් කියලා කියන්නේ නැතුව බේසිල් කියලම කියන්නම්. ඒ වෙලාවේ ගීත ෂෙරින්ව හැමතැනම හොයනවා. බාත්รูම් එකේ ලයිට් දාලා තියෙනවා ගීත දකිනවා. ඉතින් ගීත හිතන්නේ ෂෙරින් බාත්รูම් එකේ ඇති කියලා. ඉතින් ගීත දොර ජනෙල් ඔක්කොම ලොක් කරනවා. ඊට පස්සේ යාගේ කාමරයට ගිහින් රෙදි නමනවා. බේසිල් ජනෙලෙන් ගීත දිහා බලාගෙන ඉන්නේ. ටිකක් වෙලා ගිහින් ෂෙරින් තාමත් ආපු නැති හින්දා ගීත බාත්รูම් එක චෙක් කරනවා. එතකොට තමයි ගීත දැනගන්නේ ෂෙරින් බාත්รูම් එකේ ඉඳලා නැහැ කියලා. අක්බර් යනවා රියාස්ව හම්බ වෙන්න. ඔහුගෙන් අක්බර් දැනගන්නවා බේසිල් හයරක ගියේ තන කොහෙද කියලා. ෂෙරින් ගේ ඇතුළේ නැති හින්දා ගීත මිදුලට යනවා ෂෙරින්ව හොයන්න. ගීත හදන්නේ ෂෙරින්ට කෝල් එකක් ගන්න. ඒ වෙලාවේ ගීතගේ ළඟට බේසිල් එනවා. හොඳටම බය වුණ ගීත ගේ ඇතුළට දුවනවා. දුවනකොට යාගේ අතේ තිබුණ ෆෝන් එක බිමට වැටෙනවා. ඒත් ගීත ෆෝන් එක ගන්නෙත් නැතුව ගේ ඇතුළට ගිහින් දොර ලොක් කරගන්නවා. දොර ළඟට ගිය බේසිල් අමල කියලා කතා කරනවා. බේසිල් හිතන්නේ මේ ඉන්නේ එයාගේ අමල කියලා. අමල මැරෙලා කියන එක එයාගේ හිත පිළිගන්නේ නැහැ. බේසිල් කියනවා ඔයා ගියාට පස්සේ මං ඔයාව හැමතැනම හෙව්වා කියලා. බේසිල් දොර අරින්න උත්සාහ කරනවා. ගීත දොර ලොක් කරලා හින්දා ඔහුට දොර අරගන්න බැරි වෙනවා. මේ වෙලාවේ බේසිල්ට ඔහුගේ අමලව මැවිලා පේනවා. ගීත අමල විදියට තමයි ඔහුට පේන්නේ. බේසිල්ගේ අමලගේ අතීතය බේසිල්ට මතක් වෙනවා. බේසිල් ගීතගේ ගෙදර තියෙන හැම දොරක්ම ජනේලයක්ම අරින්න උත්සාහ කරනවා.
ගීත නම් ඉන්නේ දැන් හොඳටම බය වෙලා. ඊට පස්සේ බේසිල් පොරවක් අරගෙන පිටිපස්සේ දොරට ගහනවා. ඒ වෙලාවේ ගීත ඉස්සරහ දොර ඇරලා එළියට ගිහින් එයාගේ ස්කූටර් එකට නැගලා යන්න හදනවා. බේසිල්ට සද්ද ඇහිලා එයා එතනට එනවා. ගීත ස්කූටර් එකෙන් නැගලා ටික දුරක් ගියත් එයාට වැඩි දුරක් යන්න වෙන්නේ නැහැ. ස්කූටර් එක පෙරලිලා එයා බිමට වැටෙනවා. නැගිට ගත්ත ගීත වත්ත පහලට දුවනවා. බේසිල් එතනට එනකොට දකින්න ස්කූටර් එක පෙරලිලා තියෙනවා. ගීත දුවගෙන යනකොට එයා යමක පැටලිලා බිම වැටෙනවා. බලනකොට ඒ තියෙන ෂෙරින්ගේ මලසිරුර. ගීත හොඳටම බය වෙනවා. එයා ෂෙරින්ගේ මලසිරුර තට්ටු කරමින් එයාව ඇහැරවන්න හදනවා. ගීතට තේරෙන්නේ නැහැ ඇයි මෙයා ගිහින් කියලා. බේසිල් ෂෙරින්ගේ කටේ ප්ලාස්ටර් පවා අලවලා තියෙන්නේ. ගීතේ ප්ලාස්ටර් ඉවත් කරනවා. එතකොට නම් ගීතට තේරෙනවා ෂෙරින් මෙයා ගිහින් කියලා. ඒ වෙලාවේ බේසිල් ගීතගේ ළඟට මේනවා. ගීත ළඟ තිබුණු ගලක් අරගෙන බේසිල්ගේ මූණට ගහලා ආයෙමත් ගෙදරට දුවනවා. බේසිල් ගාඩ් රූම් එකට ගිහින් මූණේ තියෙන ලේ ටික හොදගන්නවා. ඊට පස්සේ මුරකරුගේ ඇඳුම් ඇඳගන්නවා. බේසිල් මේ වෙනකොටත් මුරකරුවව මරලා දාලා තියෙන්නේ. මුරකරුගේ ඇඳුම් ඇඳගන්න ඔහු මුරකරුගේ ටෝච් එකත් අරගෙන ගීතගේ ගේ ඉස්සරහට යනවා. ඊට පස්සේ ගීතගේ ගෙදර දොර ජනෙල් ටෝච් එක ගහලා චෙක් කරනවා. මේ වෙලාවේ හිටෙනවා ෂෙරින්ගේ බොයෆ්‍රෙන්ඩ් නිකිල්. බේසිල් ගෙදර වොච්මන් වගේ නිකිල් ළඟට ඇවිත් අහනවා ඔයා කවුද කියලා. නිකිල් එයා ගැන කියනවා. එතකොට බේසිල් කියනවා ෂෙරින් මෙහි නෑ කියලා. නිකිල් කියනවා ඒක වෙන්න බෑනේ මං ටිකකට කලිනුත් එයාට කෝල් කරා ඒ වෙලාවේ එයා මට ඩීසල් ගේන්නත් කිව්වනේ කියලා. එයා කොහෙද ගියේ කියලා අහනවා. එතකොට බේසිල් කියනවා එයාලට ඩීසල් හම්බ වුණා ෂෙරිනුයි ගීතයි දෙන්නම ටිකකට කලින් කොහෙද ගියා කියලා. ඉතින් නිකිල් ෂෙරින්ට කෝල් ගන්නවා. ඒත් එයාගේ ෆෝන් එක වැඩ කරන්නේ නෑ. ඉතින් නිකිල් ආපහු යන්න පිටත් වෙනවා. මේ වෙලාවේ ගීත ඉන්නේ ගෙදර බාත්รูම් එකේ. ඇය අඬමින් තමයි ඉන්නේ. ඇයට හිතා ගන්න බෑ මේ මොකද්ද සිද්ධ වුනේ කියලා. නිකිල් ආපහු යනකොට එයා දකිනවා ගීතගේ ස්කූටර් එක පෙරලිලා තියෙනවා කියලා. ඉතින් නිකිල් ආයෙමත් ඇවිත් ඒ ගැන බේසිල්ගෙන් අහනවා. ඊට පස්සේ දෙන්නම එක බලන්න යනවා. බේසිල් කියනවා අද කාලේ හැමතැනම හොරු ඉන්නවා. කවුරු හරි හොරෙක් මේක අරගෙන යන්න හදන්න ඇති. ඒ හින්දා මං ගිහින් වටපිටාව පොඩ්ඩක් බලලෙන්නම් කියලා. ඒ අතර නිකිල් දිගටම ෂෙරින්ට කෝල් ගන්නවා. ගීත බාත්รูම් එකේ ඉඳලා එළියට එනකොට එයාගේ අතේ හැපිලා බාජරයක් බිමට වැටෙනවා. ඒ සද්ද නිකිල්ට ඇහෙනවා. ඉතින් එයාට තේරෙනවා ගේ ඇතුලේ කවුරු හරි ඉන්නවා කියලා. ඉතින් එයා ෂෙරින් කියලා කෑගහමින් ගෙදර දොරට ගහනවා. ගීතට කන් ඇහෙන්නේ නැහැනි. ඉතින් එයා දන්නේ නැහැ නිකිල් ලැබිත් දොරට ගහනවා කියලා. මේ අතර බේසිල් නිකිල්ට කියනවා ගෙදර දොරට ගහන්න එපා ගෙදර කවුරුවත් නැහැ කියලා. ඒත් නිකිල්ලේ දේවල් අහන්නේ නැතුව දිගටම දොරට ගහනවා. බේසිල්ට තරහ යනවා. ඊට පස්සේ බේසිල් ගිහින් ආයුධයක් අරගෙන ඇවිත් ඒකෙන් නිකිල්ට අන්නවා. නිකිල් බේසිල්ට පහර දෙනවා. ඒත් බේසිල්ට පුළුවන් වෙනවා නිකිල්ට ඒ ආයුධෙන් ඇනලා අන්තිමට නිකිල්ව මරලා දාන්න. නිකිල්ගේ සාක්කුවේ තිබිලා බේසිල් මුත්තක් ගන්නවා. නිකිල් ඒක ගෙනත් තියන්නේ ෂෙරින්ට ප්‍රපෝස් කරන්න. තමන්ගේ පෙම්වතියව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන ආපු නිකිල්ට අන්තිමට තමන්ගේ පෙම්වතියත් එක්කම අවසන් ගමන් යන්න සිද්ධ වෙනවා. ඒ විදිහට නිකිලුයි ෂෙරිනුයි අවසන් ගමන් යද්දී ගීත ගේ ඇතුළට වෙලා බයෙන් ගැහෙමින් ඉන්නවා. ප්‍රියාස්ගෙන් බේසිල් ටැක්සි එක අරන් ආපු ඇඩ්‍රස් එක දැනගත්ත අක්බර් හා ජෝර්ජ් එහෙට එන්න පිටත් වෙනවා. බේසිල් අමලා කියලා කෑගහමින් දිගටම ගීතගේ ගෙදර දොරට ගහනවා. ඊට පස්සේ බේසිල් ජනේලයක් කඩන්න හදනවා. ගීතයේ ජනේලේ ළඟට ඇවිත් බේසිල්ගේ ඇස්වලට මිරිස් කුඩු ගහනවා. ඊට පස්සේ ගීත කුස්සියට ගිහින් පිහි අතට ගන්නවා. ටික වෙලාවකින් බේසිල්ට පුළුවන් වෙනවා ජනේලය කඩලා ගේ ඇතුළට පනින්න. ඔහු හැමතැනම ගීතව හොයනවා. බේසිල් දකිනවා ගෙදර කාමරයක් ලොක් කරලා තියෙනවා. ගීතයේ කාමරේ ඇති කියලා හිතපු බේසිල් පුටුවක් අරගෙන ඒකට නැගලා උළුවස්ස උඩින් අත දාලා දොරේ ලොක් එක අරින්න හදනවා. එතකොටම ගීත ඔහුගේ අතට පිහියෙන් අණිනවා. අත ලේන්සුවකින් ගැට ගහගත්ත බේසිල් කාමරයට ඇතුල් වෙනවා. එතකොටම ඔහුගේ කකුලටත් පිහි පහරක් එල්ල වෙනවා. අමාරුවෙන් කකුලෙන් පිහිය ඉවත් කරපු බේසිල් ගේ ඇතුළට යනවා. එතකොට බිම වැටිලා තිබුණ වතුර ටිකකට ලිස්සලා බේසිල් වැටෙනවා. මේ අතර අක්බර් මග ඉන්න වොච්මන් කෙනෙක්ගෙන් පාර අහගෙන මේ වතු බංගලාවට එන්න පිටත් වෙනවා. මේ අතර ගීතා තවත් දොරක් ඇරගෙන එළියට යනවා. බිම වැටිලා තිබුණු ෆෝන් එකත් අහුලගෙන එයා ගාඩ් රූම් එක පැත්තට දුවනවා. බේසිල් ජනේලෙන් දකිනවා ගීතා යනවා කියලා. ගීතා යන්නේ ගාඩ් රූම් එකට. ගිහින් එයාගේ අම්මට කෝල් එකක් ගන්නවා. ඒත් අම්මා ෆෝන් එක අන්සර් කරන්නේ නැහැ. ඇය අඬමින් එතන වාඩි වෙලා ඉන්නවා. මේ වෙලාවේ එතනට බේසිල් එනවා. ගීතා හුව තල්ලු කරලා දාලා ආයෙමත් දුවනවා. ඒත් බේසිල්ට පුළුවන් වෙනවා ගීතාව හොයාගන්න. එයා පිටිපස්සෙන් ගීතාගේ ළඟට ගිහිල්ලා ඇයත් එක්ක කතා කරනවා. එයාට එයාගේ අමලවම ඇවිල්ලා පේනවා. බේසිල් පිටිපස්සේ ඉඳන් අමලට කතා කරන විදිහට ගීතට කතා කරනවා. ඒත් ගීතට ඇහෙන්නේ නැහනේ.
මේවෙද්දි අක්බර් ගීතගේ ගෙවල් කිට්ටුවටම ඇවිත් ඉන්නේ. බේසිල් කතා කරමින් ඉඳලා එකපාරටම ගීතාව වෙනඳ ගන්නවා. ඔහු ගීතට යන්න නොදී තදින්ම එවල්ලගෙන ඉන්නවා. කොහොම හරි අන්තිමට ගීතට පුළුවන් වෙනවා බේසිල්ව පැත්තකට තල්ලු කරලා දාන්න. ඊට පස්සේ ගීත ආයෙමත් දුවන්න පටන් ගන්නවා. බේසිල්ගේ පිටිපස්සෙන් එළවගෙන යනවා. දැන් ටිකෙන් ටික එළිය වැටිගෙන එන්නේ. අක්බර් රබර් වත්ත පහු කරනවත් එක්කම ගීත රබර් වත්ත මැදින් පහළට දුවගෙන එනවා. එතකොට ඇගේ කකුල් පැටලිලා ඇය ඇදගෙන වැටෙනවා. ඔළුව ගලක වැදුන හින්දා ඇය සිහිසුන් වෙනවා. ඊට පස්සේ බේසිල් ඇයව උස්සගෙන යනවා. ඊළඟට බේසිල් කරන්නේ ගලක් උඩ ඇයව තියලා ඇගේ ළඟට වෙලා වාඩි වෙලා ඉන්න එක. මේ අතර අක්බර් වතු බංගලා එකින් එක පහු කරමින් ගීතගේ ගෙවල් ආසන්නයටම එනවා. ඊළඟට බේසිල් නැවතත් ගීතව ඔසවගෙන ගිහින් ලිඳක් ළඟට තමයි යන්නේ. ඔහු ලිංග ඇට්ට උඩ වාඩි වෙලා ගීතගේ හිස ඔහුගේ උකුලේ තියාගෙන ගීත දිහා බලාගෙන ඉන්නවා. ටික වෙලාවකින් ගීතට සිහි එනවා. ඇස් ඇරලා බලනකොට තමන් ඉන්නේ බේසිල් ළඟ කියලා දැනගත්ත ගීත හොදටම කලබල වෙනවා. ඉක්මනට එතනින් නැගිටින්න හදනකොටම ගීතව ළඟ තිබුණු ලිඳට වැටෙනවා. බේසිල්ට මතක් වෙනවා එයාගේ අමලත් ලිඳට වැටිලා මැරුණ හැටි. ඒ විදිහටම අහිංසක ගීතත් අවසන් ගමන් යනවා. අක්බර් දකිනවා බේසිල් ටැක්සියක රබර් වත්ත මැද නතර කරලා තියෙනවා කියලා. අක්බර් එතනට යනකොට බේසිල් ටැක්සියක ළඟ වාඩි වෙලා කල්පනා කරමින් ඉන්නවා. අක්බර් ගිහින් කතා කරනවා. බේසිල් කියනවා මගේ වාහනේ ඩීසල් ඉවර වුණා. ඒ නිසා මට ගෙදර යන්න විදියක් තිබුණේ නැහැ. ඒ අතර මට ගෝණෙක් පහර දුන්නා කියලා ඔහුගේ නල්ලේ තියෙන තුවාලයක් පෙන්වනවා. ඔයාගේ තුවාලේ ගොඩක් බරපතලයි කියලා කියපු අක්බර් අපි එහෙනම් රෝහලකට යමු කියලා බේසිල්වත් ඔහුගේ වාහනයට නැගගෙන යනවා. අතරමගදී ජෝයි අක්බර්ට කෝල් කරලා කියනවා ළිඳක තිබිලා කෙල්ලෙක්ගේ මලසිරුරක් හම්බ වුණා කියලා. ටිකක් වෙලා යනකොට බේසිල්ට තේරෙනවා මේ ඉන්නේ පොලිස් නිලධාරියෙක් කියලා. ඉතින් ඔහු එකපාරටම වාහනේ බැහැලා දුවනවා. අක්බරුත් බේසිල්ගේ පස්සෙන් එළවනවා. ටිකක් දුර එළවගෙන ගියාට පස්සේ බේසිල්ව අල්ලගන්න අක්බර්ට පුළුවන් වෙනවා. ඊට පස්සේ අක්බර් බේසිල්ට හොඳටම පහර දෙනවා. බේසිල් අක්බර්ගේ අත තදින් විකනවා. දෙන්නට දෙන්න මේ විදිහට ගහගන්නවා. බේසිල් පොල්ලක් අරගෙන අක්බර්ට හොඳටම පහර දෙනවා. ඊට පස්සේ පැනලා දුවනවා. අමාරුවෙන් නැගිට ගන්න අක්බර් බේසිල්ගේ පස්සෙන් එළවනවා. එතනට එන ජෝර්ජ් බේසිල්ට වෙඩි තියනවා. ඒත් බේසිල් නැගිටලා ජෝර්ජ්ට පහර දෙනවා. ඒ වෙලාවේ අක්බරුත් එතනට එනවා. තුන්දෙනාම ගහගන්නවා. ජෝර්ජ්ගේ අතින් එයා ළඟ තිබුණු තුවක්කුව බිමට වැටෙනවා. ඒක අහුල ගන්න බේසිල් ජෝර්ජ්ට වෙඩි තියනවා. ඊට පස්සේ අක්බර් බේසිල්ට හොඳටම පහර දෙනවා. ඒත් බේසිල් අක්බර්ව තල්ලු කරලා දාලා දුවනවා. බිම තිබුණ තුවක්කුව අහුලගත්ත අක්බර් බේසිල්ගේ අතකට වෙඩි තියනවා. බේසිල් වත්ත පහළට පෙරලිලා ගිහින් වත්ත පහළ තියෙන ගඟට වැටෙනවා. අක්බර් යනවා ජෝර්ජ්ට මොකද උනේ කියලා බලන්න. කාලය මේ විදිහට ගත වෙනවා. අක්බර් දවසක් එයාගේ ප්‍රධානියා එක්ක කියනවා බේසිල්ගේ කේස් එක ආයෙමත් ඕපන් කරන්න ඕනේ කියලා. මොකද අක්බර්ට විශ්වාසයි එදා බේසිල් මැරුණේ නැහැ, එයා තාමත් ජීවත් වෙනවා ඇති කියලා. අක්බර් කියනවා එයාට හැම ගෑනු කෙනෙක්ම අමල වගේ පේන්නේ නැහැ, එයා අමල විදිහට දකින අයගේ මොකක් හරි විශේෂත්වයක් ඇති කියලා. අක්බර් කියනවා එයා ගොඩක් බුද්ධිමත් දාම ඝාතකයෙක්, ඒ නිසා මට එයාව පණ පිටින් අල්ල ගන්න ඕනි හින්දම තමයි මං එයාගේ අතට වෙඩි තිබ්බේ කියලා. අක්බර් හිතුවා වගේම බේසිල් එදා මැරිලා නැහැ, එයා බේරෙනවා. අන්තිමට අපිට පෙන්වන්නේ බේසිල් තවත් ගෙදරකට ගිහින් ඒ ගෙදර ඉන්න තරුණියටත් අමල කියලා ආමන්ත්‍රණය කරනවා. ඒ කියන්නේ බේසිල්ගේ ඊළඟ ගොදුර මේ තරුණිය. ඒ කියන්නේ මේ දාම ඝාතකයාගේ ඝාතනයන් අවසන් වෙන්නේ නැහැ. ඒව අවසන් වෙන්න නම් පොලිසිය බේසිල්ව අල්ල ගන්න ඕනි, එහෙමත් නැත්නම් ඔහු මිය යන්න ඕනි. එතකන් මේ ඝාතනයන් එලෙසටම සිදුවේවි. ඒ ගැන ප්‍රේක්ෂකයන්ට හිතන්න ඉඩ දීලා මේ මූවි එක මෙන්න මේ විදිහට අවසන් වෙනවා. ඔයාලා අපිව තාමත් subscribe කරලා නැත්නම් මෙන්න මේ විදිහට subscribe කියන බටන් එක උඩ ක්ලික් කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ all කියන bell button එක ක්ලික් කරලා තියාගන්න. එතකොට අපි film එකක් දාපු ගමන් ඒ බව ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම අපේ picture බසාරේ logo එක ක්ලික් කරාම ඔයාලට අපේ පරණ film වගේම අලුත් film ඔක්කොම බලන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාලට පුංචි පණිවිඩයක් දෙන්න තියෙනවා. ඒ පණිවිඩය තමයි අපි TV series වලට එහෙම නැත්නම් ටෙලිකතා වලට අලුත්ම channel එකක් පටන් ගත්තා. channel එකේ නම තමයි TV Basare SL. channel එක හොයාගන්න මෙන්න මෙහෙම. මුලින්ම YouTube search bar එකේ TV Basare SL කියලා මෙන්න මේ විදිහට search කරන්න. ඊට පස්සේ මෙන්න මේ කහපාට logo එක තියෙන අපේ TV Basare SL YouTube channel එකට ඔයාලට එන්න පුළුවන්.
ඊට පස්සේ ඔයාලට අපි අලුතෙන් දාන ටීවී සීරීස් හා ටෙලිකතා හැමදාම බලන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා අපේ ටීවී බසාරේ SL channel එකත් එක්කත් එකතු වෙන්න කියලා.